ටක්ස්වලට රජිස්ට වෙනවා කියන්නේ ඒ රජිස්ට වෙන හැමෝම ටැක්ස් පේය කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඔයාට ත්‍රිෂෝල් එකක් තියෙනවා ඉන්ඩිවිජුවල් කෙනෙක් වුණාම 1.2 මිලියන් ඇනුවලි. ඒ ඇනුවල් ටර්න්ඕවර් එක එක්සීඩ් කරන්නේ නැත්නම් ඔයාගේ ඉන්කම් එක ඔයා ටැක්ස් පේය කරන්නේ නැහැ. හැබැයි ඔයා ඩික්ලෙයාර් කරන්න ඕනේ ඔයාගේ ඇසට්ස් ඇන්ඩ් ලයබිලිටීස් ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට. මේ වීඩියෝ එකෙන් ඔයා දැනගන්න යන්නේ අලුත්ම ටැක්ස් අප්ඩේට් එකක් සම්බන්ධයෙන්. ඔයාට තාරංචි වෙලා ඇති අලුත්ම ටැක්ස් අප්ඩේට් එකක් සම්බන්ධයෙන්. ඉතින් මේ ටැක්ස් අප්ඩේට් එකේ මොකක්ද අලුතෙන් යෝජනා වෙලා තියෙන්නේ? මොකක්ද මේ අලුත් රෙගුලාසිටික? මේක ඇවිල්ලා මේ අකවුන්ටින් ටැක්ස් ගැන දැනුමක් නැති රටේ බහුතරයක් පුරවැසියන්ට දැනගන්න අවශ්‍යතාවයක් තියෙන නිසා Simplebooks ආයතනයේ ටැක්ස් මැනේජර් විසින් මේ මොකක්ද මෙතන වෙලා තියෙන කියලා ඉතාම සරල භාෂාවකින් ඔයාට පැහැදිලි කරන්න සූදානම්. අපි වැඩේ පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මොනවාද මේ එකපාරට අලුතෙන් ගෙනල්ලා තියෙන මේ ටැක්ස් මේ සංශෝධන මොනවාද මේ අලුත් යෝජනා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න මොනවාද මේ එකපාරට ගෙනල්ලා තියෙන්නේ කියලා. ඔව් ඉල්ලර් රෙවෙනියු එකෙන් ඇසට් එකක් ඉෂුව කරලා තියෙනවා. කැටගරිස් 14ක් යටතේ ඒගොල්ලෝ ටැක්ස් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. ඉෆෙක්ටිව් ඩේට් එක පළවෙනිදා ජූනි පළවෙනිදා ඉඳලා. දැන් මොකක්ද මේ කැටගරිස් වලට අයිති වෙන්නේ? කැටගරිස් 14ක් තියෙනවා මං කිව්වා වගේ. ඒකට ඉන්ක්ලූඩ් වෙනවා ડોක්ටර්ස්ලා, එතකොට චාටර්ඩ් අකවුන්ටන්ට්ස්ලා ශ්‍රී ලංකාවේ CA කරපු කට්ටිය, මැනේජ්මන්ට් අකවුන්ටන්ට්ස්ලා ලංකාවේ මෙම්බර්ෂිප් එක ගත්ත ලෝයර්ස්ලා, එතකොට ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ජිනියර්ස් ඔෆ් ශ්‍රී ලංකා මෙම්බර්ස්ලා, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්චර්ස්, ඇසෝසියේෂන් ඔෆ් ප්‍රොෆෙෂනල් බැංකර්ස් ඔෆ් ශ්‍රී ලංකා, මෙම්බර්ස් ඔෆ් ක්වොන්ටිටි සර්වේස් ඉන් ශ්‍රී ලංකා. ඊට අමතරව තියෙනවා බිස්නසස් රෙජිස්ටර් වෙච්ච අය ඩිවිෂනල් සෙක්‍රටරිස් ලගින්, ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර වලට රෙජිස්ටර් වෙච්ච අයට. ඊට අමතරව වෙහිකල් එකක් පර්චස් කරලා තියෙනවා නම්, හැබැයි ඒවලට අයිති වෙන්නේ නැත්තේ ත්‍රී වීලර්ස්, මෝටර් බයිසිකල්ස් ඇන්ඩ් හෑන්ඩ් ට්‍රැක්ටර්ස්. ඒවට අමතරව ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික් එකේ රෙජිස්ටර් වෙලා තියෙන වෙහිකල් එකක් අයිති පුද්ගලයෙක්. ඊට අමතරව ඔයා ලෑන්ඩ් එකක් හරි ඉන්මූවබල් ප්‍රොපර්ටි එකක් අපි කියනවා, ලෑන්ඩ් එකක් වෙන්න පුළුවන්, බිල්ඩින් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් පර්චස් කරලා තියෙනවා නම් after april 2018 වල ඔයා ඒ වගේ පර්චස් කරලා තියෙනවා නම් register වෙනවා, register වෙන්න ඕනේ කියලා. ඊට අමතරව ඔයාගේ ep monthly contribution එක epf etf total එක 20,000 වලට වඩා වැඩි නම් ඒ වෙලාවට ඒ applicability එකත් එනවා. ඊට අමතරව individuals ලා approval එකක් අරගෙන තියෙනවා නම් building plan එකක් local authority එකකින් ඒකත් ඒගොල්ලන්ටත් රෙජිස්ටර් වෙන්න කියලා තියෙනවා. අන්තිමට 100,000 වට වඩා ටෝටල් ඉන්කම් එකක් තියෙනවා නම්, නැත්නම් ඇනුවලි more than 1.2 million ඉන්කම් එකක් තියෙනවා නම් ඒ කැටගරි යටතේත් රෙජිස්ටර් වෙන්න වෙනවා. හරි, දැන් මෙතන සමහර කඩේ තියෙන බලන්න මෙතන මේගොල්ලෝ කියන්නේ රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. තව කියන්නේ ඒක රෙජිස්ටර් වෙන එකයි ගෙවනවා කියන්නේ දෙකක්ද? මොකද්ද එතන පොඩ්ඩක් අපිට පැහැදිලි කරමු. මේගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ සබ් කැටගරි එකක් යටතේ සෙක්ෂන් එකක් ටැක්ස් රෙජිස්ට්‍රේෂන් කියන එක යටතේ ඉන්ලර් රෙවෙනියු ඇක්ට් එකේ. ටැක්ස් වලට රෙජිස්ටර් වෙනවා කියන්නේ ඒ රෙජිස්ටර් වෙන හැමෝම ටැක්ස් පේය කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඔයාට ත්‍රිෂෝල් එකක් තියෙනවා ඉන්ඩිවිජුවල් කෙනෙක් වුණාම 1.2 මිලියන් ඇනුවලි. ඒ ඇනුවල් ටර්න්ඕවර් එක එක්සීඩ් කරන්නේ නැත්නම් ඔයාගේ ඉන්කම් එක ඔයා ටැක්ස් පේ කරන්නේ නැහැ. හැබැයි ඔයා ඩික්ලෙයාර් කරන්න ඕනේ ඔයාගේ ඇසට්ස් ඇන්ඩ් ලයබිලිටීස් ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට. අනිත් එක ඔයාගේ ලිමිට් එකට 1.2 මිලියන් වලට වඩා අඩු ඉන්කම් එකක් තියෙනවා නම් ඒ වෙලාවේදී ඒවත් ඩික්ලෙයාර් කරන්න ඕනේ. ප්‍රූෆ් එක දෙන්න ඕනේ අපිට ඒ ඉන්ඩිවිජුවල්ට 1.2 මිලියන් වලට වඩා ඉන්කම් එක අඩුයි කියලා. රයිට්. එතකොට දැන් මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න කියලා කියනවා. හරි, දැන් බලල කෙනෙක් ඇති, හරි මමත් මේ කැටගරි එකට අයිති වෙනවා. ඒතකොට මම ගිහිල්ලා එකපාරට IRD ගත්ත රෙජිස්ටර් නැත. ඒගොල්ලෝ ඒක බලලා ඒක කරයිද? නෑ, මේක අනිවාර්ය රෙජිස්ට්‍රේෂන් එකක් කියලා තියෙන්නේ. ඒ හින්දා තමන් ගිහිල්ලා නැත්නම් ඔන්ලයින්, ඇත්තටම ඔන්ලයින් පහසුකමක් තියෙනවා රෙජිස්ටර් කරන්න. තමන් රෙජිස්ටර් වෙන්න ඕනේ ඉල්ල රෙවෙනියු එකත් එක්ක ටැක්ස් පේයර් කෙනෙක් විදියට. හරි, එතකොට දැන් හරි දැන් රෙජිස්ටර් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? රෙජිස්ටර් වෙන එක ගැන ඇත්තටම කියනවා නම්
දැන්ට අයින්ල රෙවෙනිව එකෙන් මේ ඩික්ලයා කරලා තිබ්බට කැටගරි 14 දැන්ට IRD එකෙන් ඩිරෙක්ෂන් එකක් දීලා නැහැ මේ අදාළ විදියට ඔයා ටැක්ස් පේ කරන්න ඕනේ ටැක්ස් ලයිබල් වෙනවා නම් කියලා හැබැයි ඔයා ටැක්ස් පේ කෙනෙක් විදියට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට ටැක්ස් ඉන්ල රෙවෙනිව ඇක්ට් එක යටතේ ඔයා ඉන්කම් ටැක්ස් රිටර්න් එකක් ෆයිල් කරන්න ඕනේ ඊට අමතරව ටැක්ස් ලයිබිලිටි එකක් තියෙනවා නම් ඒ දේවල් අදාළ කාලය ඇතුළත පේ කරන්න ඕනේ ඒත් එක මේගොල්ලෝ මේක කියලා තියෙනවා මේ ඔයා 18ට වැඩි නම් ඔයා මොකක් රෙජිස්ටර් වෙන්න ඕනේ ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න ඕනේ මොනවාද ඒකෙන් අදහස් වෙන්නේ ඔව් කියලා තියෙන විදියට ඒක ඇත්තටම බජට් එකේදී ප්‍රොපෝසල් එකක් ඉස්සල කලින් බජට් එකේදී අපේ ප්‍රෙසිඩන්ට් ප්‍රොපෝස් කරපු එකක් ඒ එතනදී කියලා තියෙන්නේ ඒගොල්ලෝ අවුරුදු 18ට වැඩි නම් 2023 දෙසැම්බර් 31 වෙද්දී ඔහු ඊට පස්සේ හරි ඒ පුද්ගලයා ටැක්ස් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ after 1st January 2024 ඉඳලා කියලා ඉතින් මේ අලුත්ම ටැක්ස් අප්ඩේට් එක සම්බන්ධයෙන් ඔයාට යම් තාක් දුරකට අවබෝධයක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා ඔයාට මීට අමතර මොනවා හරි ගැඹුරින් මේ සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා අපි මේකට වෙනම බ්ලොග් එකක් නිර්මාණය කරලා තිනවා ඒ බ්ලොග් එකට ඇක්සස් වෙන්න ඕන ලින්ක් එකත් මම ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ප්‍රශ්න මොනවාද තියෙනවා නම් කමෙන්ට් කරන්න Simple Books channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුවේ අපේ channel එක subscribe කරන්න Simple Books Tax කියලා අපේ වෙනම channel එකක් තියෙනවා මේ වගේ tax සම්බන්ධ videos වලින් ඔයාව educate කරන්න ඒක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න ඒ channel එකේ link එකත් description එකෙන් ඔයාට අරගන්න පුළුවන් ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවිලටද තියෙන්නේ කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දු తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා Shopbook app එකට සෙට් වෙන්න කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක ෆෝන් එකකින් ඇක්සස් විය හැකි ඉංග්‍රීසි තමිල් සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක කස්ටමර්ස් ලව app එකට ඇඩ් කරලා ඔටෝමේටඩ් පේමන්ට් රිමයින්ඩර්ස් යවන්න ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල ට්‍රැක් කරන්න ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න සප්ලයර් රිපෝට්ස් ශනිකව යවන්න ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම Shopbook app එක ඩවුන්ලෝඩ් කරගන්න.